කුමාර බ්‍රහ්මචාරිය කියලා. ඒ කුමාර බ්‍රහ්මචාරිය කියන එක වචනයක් දන්නේ නැහැ මං හිතන කට්ටිය. ඒකේ මොකද්ද කියලා තේරුම දන්නෙත් නැහැ. ඉතින් මේ මේකේ පින්වතුනි මේ දැන් මේ සම්බන්ධව අපි පාලනය කරන්නේ නැත්නම් ඒකේ සමාජිකව වැරදි පුරුදු වලටපත් වෙලා ඉඳ විශේෂයෙන්ම තරුණයි ඉන්නවනම් සමහර මහත්තුරු ඉන්නවනම් මොකද මේක කවුරුත් කියලා දීලා නැහැ අපිට මෙහෙම මෙහෙම යනවා පින්වතුනි. දැන් මේක ඇතර ඉන්ටර්නෙට් එකේ තියෙනවා මේ පිට රටවල වල කට්ටිය එකතු වෙලා ගෲප් එකක් හැදිලා මේකේ හානිය දැනගෙන මේක මගහරින්න ඒගොල්ලන් මේ මොනවාද කරගෙන යනවා දවස් 3ක් සතියක් ඒගොල්ලන් දවස් ගණන් කරනවා මේ කාල සීමාවක් මම මේකෙන් මග අරගෙන ඉන්නවා කියලා. ඉතින් බලන්න පින්වතුනි මේ අමාරු දෙයක් තමයි මේ පාලනය කරන එක මේවා. එහෙම මග අරගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන් දැන් ඔය ටොපික් එක යටද කියන්නේ නෝ ෆැප් කියලා. ඒක දැන් තේරෙන්නේ නැත්තම් හොඳයි මම ගියන් පස්සේ තේරෙන්නේ කොහොඳයි. අපි ඔක වචනේ මතක තියාගන්න. මට මේ කරුණු ටික දෙන්න ඕනේ. N O F A P P. මේක YouTube එකේ චෙක් කරන්න පුළුවන්. මේක පොඩ්ඩක් මේ එක අසභ්‍යයි ඇත්තටම. හැබැයි මේක ඉම්පෝටන්ට් දැනගන්න. මොකද මේක මේ හරිනම් අපි මේ මොන වැඩක්වත් කරන් නිවනක් දකින්න හම් වෙන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකයක්වත් ලැබෙන්නේ නැහැ පින්වතුනි මේ පුරුදු තියාගෙන අපි ගියොතින්. මම මේව ගවේෂණය කරලා තිනවා මෙහෙම ඉඳලා මැරිච්ච කට්ටිය කොහෙද ගිහිල්ලා තින්නේ කියලා. ඒවා හිතනකොට සමාගලාවට පුදුම හිතෙනවා. ඒගොල්ලන් නරක ගොඩක් පව් කරපු අය නෙමෙයි. හොඳ මනුෂ්‍ය ගති තිබ්බ අය. හැබැයි පින්වතුනි ඒගොල්ලන් දන්නේම නැතුව මේ ලෝකේ වැරදියට පරිහරණය කරා. කොහොමනම් මේක චෙක් කරන්න එන්නෝ ඒ කියන්නේ මේ තරුණ ළමයින්ට විශේෂයෙන්ම 14න් උඩ ළමයි මේවා දකින්න ඕනේ බලන්න ඕනේ. තව මහත්තුරුන්ට උනත් ඒව බලන්න ඕනේ. ඉතින් මේක පින්වතුනි මේ ඒතර සමාගමේ නරක පුරුදු ඇති වෙලා තියෙනවා නම් මේක දවසක් දෙකක් තුනක් මගන්න ඕනේ. ඊට පස්සේ සතියක් ඊට පස්සේ සති දෙකක් අන්න එතකොට පින්වතුනි තමන්ට බලන්න පුළුවන්. තමගේ මූණ දිහා බලන්න ඊට පස්සේ කණ්ණාඩියේ. තමන් ඊට වඩා ලස්සන වෙන්න ඕනේ. ලස්සන නැත්තම් මේව අමතක කරලා දාන්න. හමුරුත් අමතක කරන්න ඊට පස්සේ ඔය කරගෙන යන්නයි. මේක පින්වතුනි වෙනස තමන්ට බාහිරින්ම දැනගන්න පුළුවන්. තමන්ට ෆෑන් ලව්ලි ගන්න ඕනේ නෑ. තමන් කියන වර චරිතය හැදීගෙන යනකොට තමන්ගේ ප්‍රාණවත් භාවයක් ශක්තියක් තමන්ගේ හිත නිරෝගී වෙන්න පටන් ගන්නවා. මේක ඉම්පෝටන්ට් මේ ටික මේ දිවයි ඊට පස්සේ කෑමත් පින්වතුනි කෑම හිතන එකත් එහෙමයි. හිතනකොටුණත් මේ කෙල ඉරෙනවා පින්වතුනි. අනිත් ඒවත් එහෙමයි. හිතනකොට අපේ ඇඟේ එක එකව මේ නිපදෙනවා. මේව පින්වතුනි මේක උත් අපේ ඕචස් කියන එක ලීක් වෙනවා. මේ හිතන එක පවා අපි කන්ට්‍රෝල් කරන්න ඕනේ. ඒකට තමයි ඒ වෙලාවේ බුදුගුණ සීපත් කරන්න ඕනේ. ඒක නොබලා ඉන්න ඕනේ. මේම හානියක් වෙනවා කියලා අඳුර ගන්න ඕනේ. වැඩි දුර ඒ සිතුවිලි යන්න දෙන්න නරකයි. කල්පනා කරන එක මේ දිව මම දැන් මෙහෙම දෙයක් වුණා මට එකපාරක්. මම දැන් වල රෙස්ටෝරන්ට් එකක් පව් කරන් යන්න උනා මම සක්මන් කරන් යනවා වැල්ලවත්තේ ඉන්නකොට පන්සලේ මේ රාමකෘෂ්ණ ආශ්‍රමයට. එතන අර ශාලාවට සක්මන් කරන්න වඩිනවා. වඩිනකොට සාමාන්‍යයෙන් අර කාර් යනවා ට්‍රැෆික් වෙලාවේ ඒකින්ද මේ මොනවාද කට වහගෙන යනවා අර නහයෙන් හුස්ම අරගෙන. මොකද කාබන් ඩයොක්සයිඩ් ගොඩක් තියෙනවා. මූදායිනි වුණාට ගොඩක් ට්‍රැෆික්. එක වෙලාවක් ඔය දැන් මම වඩිනකොට රෙස්ටෝරන්ට් එකේ පව් කරා මේ සුවඳක් එනවා කෑමවල. දැන් නහයට තැරෙනවා. ඉතින් දැන් මම කරපු වැඩේ දැන් මම මේ ප්‍රැක්ටිස් කරලා මේක පුරුදුයිනේ. ඉතින් කරන වැඩේ මම කරපරි කටින් හුස්ම ගන්න බැලුවා. මොකද අර කාබන් ඩයොක්සයිඩ් විස හොඳයි පින්වතුනි මේ කෙලස් විසට වඩා. තේරෙනව නේද? ඒක ඇත්ත. තමන්ගේ ධර්මය යන කෙනෙක් නම් තේරෙනවා ඒක මෙහෙමයි කියලා. ඉතින් මම කටින් හුස්ම ගන්නකොට ඒතර කාබන් ඩයොක්සයිඩ් දිත් යනවා. මේ කටින් යනකොට මේක හරි වැඩි කියන්නේ මම කටින් ගිහිල්ලා නහයට තැරවිලා ඒ සුවඳනවා නහයට. ආයි ඊට තමම් කරපඩේ හුස්ම ගන්න නැතුව වැඩිය. මේක පිටුනේ එතනින් කඩන්න ඕනේ පින්වතුනි. මොකද වෙන්නේ අර සුවඳ එනකොට සත්ව මොලේ වැඩ කරනවා රෙප්ටිලියන් බ්‍රේන් එක. සත්ව මොලේ වැඩ කරන්න පටන් ගත්තම අර හිතන එක මියෝ කරන්න බැරි වෙනවා. සතිපට්ඨානේ ඒක සතියෙන් බලන්න මේ කෑම මොකද්ද තියෙන්නේ. මොකද ওই ඇට්‍රැක්ෂන් එකක් එන්නේ මුලාවක් මත. ඒ මුලාව දකින්න අපිට සී කල්පනාව ඕනේ. ඒක සෝදිසි කරන්න ඕනේ. ඉතින් ඒක කරන්න බැරි වෙනවා අර කෙලින්ම සත්ව මොලේ වැඩ කරන්න පටන් ගත්තම. ඒකයි ඔය රෙස්ටෝරන්ට්ස් වල බිස්නස් වල මොනවද කරන්නේ? සුවඳ අරිනවා, පින්තූරයක් තියනවා. ඒ කියන්නේ ඒවා ඩිස්ප්ලේ කරලා තියනවා.
මම සමාග කරලා හිතනවා ඇයි ඒගොල්ලන් උදේ පාන්දර අර ටොයිලට් එකට ගිහින් ඩිස්ප්ලේ කරන්නේ නැත්තේ පිච්චර් එකක් අරන් නේද පින්වතුනි ඒ වගේම අර සෙස් පිස්ට් එකෙන් මේ බටයක් හයි කරලා සුවඳ දෙවනවා නම් ඒකනේ ඇත්ත ඔය කෑම වල ඒකයි සුවඳයි පෙනුමයි